ශ්‍ර්ධහ සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරක සුපින්වත්නි අදත් මේරාත්‍රි කාලයේදී මෙඋතුම් සදහම් දේශනාවට තවන්ගේ පින්මන්තෝ දායකත්වය ලබාදෙනවා කටාරී පදිංශි ඩිලාන් ජයිසිවුරිය මහතා විසින් එතුමාගේ ජන්වදිනයේ නිිමිති කරගෙන තමයි අද දවසේදී මෙවඋතුම් දේශනාවට දායයිකත්ය දරන්නේ. අපේ කටහරී පදිීංචි පින්වත් ඩිලාන් ජැසිුරිය හත්මාගේ ජීවිතයට කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමත් සුබ උපන්දිනයක් ලැබේ බයි කියලා මෙත් සිතිං යුක්තව සිහිපත් කරමින් මුළුමහත් ලෝකයේම ජීවත්තන හැම දෙනාටමත් ජීවිත සැනසීම උදාවේවා ජීවිතේව බලාපොරොත්තුවන යහපත් ප්‍රාර්ථනාවන් ඔබ ප්‍රාර්ථනා කරන කිසි අම්මු යහපත් ක්‍රියාවක් තිබෙනවාද එසි අල් ලක්ම පතන ආකාරයක ර සිතනාකාරෙක්් කරගනයීමට අවශ්‍ය කරන ශත්්‍යය දෛරිය වාසනාව තුළළුවන් යාශිරවාදයෙන් ලැබේවායි කියලා මෙමොහොත්තේදී මුලින් ඔවසිලදිනාටම ආශිරවාදය කරන්න කැමැතියි. අද අපේ උතුම් දේශනාව ආරම්භේටමත්තෙන්ම පුංචිප්පින් අනමෝදන් කිරීමක්. මෝලික වශයෙන් සිහිපත් කරමින්ම අද අපේ උතුම් දේශනාව ආරම්ම කරට බලාපොරොත්වෙනවා. පසුගිය සතිකිීපේ පුරාවටම අප විසිං කරලද ඉල්ලමට අනුව තලේ කන්දිවත්ත සේ සු දර්ශනාරාම විහාරස්ථානයෙහි පොබේම ආධාරමත නෙක්් ශ්‍රාවක පින්න්නොත් පිරිසගේ ආධාරමත ඉදිකරමින් පවතින පොහය සීමාවේ කටයුතු මේමාසේ අපි විසි හයිවිනිදින උතුම් සම්මා සම්බුධ ශාසනයට පෝජා කරන්ට බලාපොරොත්තෙනනවා. මේ දිනවලහි තිබින්නාවූ ඉතුරු අඩු පාඩුකං සකස්කරමින් පවතිනවා ්‍රශේෂයෙන් විසි හයිවනි දින ඒ වැරැසටන පිළිබඳබත් ඒ වගේම මේ මාසේ දා හතරවෙනි ඉරුදින්න කුලදරුවන් පැවිදි කිරම පිළිබඳවත් මේ දේශනාව අවසානයේදිපටමමා සිහිපත් කරන්න ඔබට ඒ සඳහා සම්බන්ධවෙන් අවශ්‍යකරඩකඩත් මේ දේශනාව අවසායේේදී දැනගැට පුළුවක්කුමක්ති වෙනවා. මේ මුලින්ම මේ කාරණාවන් පිළිබඳව සිහිපත් කරමින් අ අපේ උතුම් දේශනාව டෝකේ තුළ ජීපත්තන ඔබ ලංකාවේ වඩපුොළුවන් විදේශ රටක වඩ පුළුවන් ඒ කොතනක ඔබ ජීවත්තලා හිටියාත් ඔබට එකසේ වැදගත්වන එය පිරිමි පාර්ශයව කෙනෙක් පෙන්ඩ පුුවන් එමනතන් අන්තාපාර්ශය කෙනෙක් වවෙඩ පුළුවන්. වැඩිහිටි අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තරුණු වයසේ මැදිවායසින්න කෙනෙක් වෙන්ඩ පුළුවන්. ඒ ඕන එම කෙනෙකුට තමන්ගේ ජීවිතයට එකසේ අදාළ කරගණ්ඩ පුළුවන් වටිනා සූත්‍රදේශනාව කන්තර්ගත වන ධරම පාටයන් තමයි පින්වත්න අපට අද දේශනාවේදී පැහැදිලි කරගණඩ පුළුවන්ක මක්තිබෙන්නේ. නතනී අප අපේ ජීවිතයේ තුළ තිබෙන්ෙනා වූ ඇත්ත තත්තේ තුළ අපි සාමාන්‍ය වචනෙන් භාවිත කරන්නේ යතාහර්තය තුළ අප ජීවිතේ ගත කළ යුතුවෙනවා. ලෝතුරා බුදුරජණන් වහන්සේගේ උතුම් ධර්මය කෙලකි කියන්නේ සෑම මනුෂ්‍යකුන්ගේ ජීවිතයෙහි සම්යක් දෘෂ්ටි ඇතිකරන්ට නිවැරදි දෘෂ්ටිය ඇතිකරන්ට එමනතං නිවැරදි මාර්ගය පෙන්නා දෙට තිබෙන උතුම් ධර්මරත්නයක් එමනතං උතුම්, औෂ් දෙයක්කිදිට අපිට හඳුනාගන්නට පුළුවන්කමක්ති වෙනවා. උතුම් තතාගතයන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කිසිම කෙනෙක් මේ ධර්මය අත්තලදාලා යන්නේ හැ. භාගහිතුන් වහන්සගේ ධරමය තුළ තියෙන සුවිශේෂි ගුණය තමයි එන්ට දකිින්ට එහි පස්සිකු ඇවිල බලන්ට මේ ධර්මය තුළ තියෙන වටිනාකුම කොයි වගේද කියලා. පසුගිය සතිකීපය පුරාවටම අපේ රටේහි සමාජ මාති ජාලාන්මල්ල, යම්මා කාරේක කතාභාකට ලක්විචි කාරණවක් තිබුණා ඒ තමයි අපේ රටේහි එක්තරා කලාකරුවන් දෙපලක් තමන්ගේ පාගම විශේෂසිෙන් සදධහන් කළ තිබුණේ ආගම අත්හැරලාගෙනත් මිත්‍යාදුෂ්ටික යම්මා කාරයක ඇදහහිම් කට ලක් වූ බාග පින්නත්න අප අපි ජීවිතයේ තුළ යතාාර්ථය අපි තේරුම් ගන්නවා නම් ඇත්ත තත්පේ තේරුම් ගන්නවා නම් තතාගතයන් වොහන්සගේ ධර්ම මාර්ගය තුළ තමන්ගේ හිත වඩල තිබෙනවා නම් පවරම කාලපරික්්ියදකවත් ඔබ මේ ධර්මය අත්හරලා යන්නේ නැහැ. මේ ධර්මය තුළ තිෙනන වටිනාකම තමන්ගේ අධ්‍යාත්මෙහි තමන්ගේ හදබතියෙහි කිසියම් තැනක ගැමරුම තැනක තැන් පත්වෙලා තිබෙනවා නම් ොම හේතුවක්නි සාබත් අපි තතාගතැන් වහන්සගේ ධර්මයපා කියලා ඔවන් කිසිම තැනකද අන්නේ නැහැ. තව අවුරුදු ගණනාවක් ලෝකයේ තුළ යනවිට බොහ විද්‍යාඥන් පවසලා තිබන්නේ ලොෞතුර බුදුරජණන් වහන්සේගේ ධර්මය තමයි ලෝකයේ තුළ තිබෙන නිර්මලම ධර්මයේ විදියට. ඒමනත්තං විනාසයට පත් නොවී යම්මාකාරයකින් ඉතිර වුණ ධර්මවිදිර සඳහන් කරන්නේ. ඒ නිසා ජීවිතයට අපි හැමකෙනෙක්ම මොනදීේතුවන්නේ තනියොමයි. අපට අපේ ජීවිතය ඔබට ඔබේ ජීවිතය මෙහේවන වෙන කිසුදු දෙවියෙක් බලවේගයක් මේ ලෝකයේ තුළ ඇත්තේනෑ. අප තේරුම්ගත යුතුම කාරණාව යයි. කිසියම් කෙනෙක් හිතනවානං මගේ ජීවිතය වගේ ආත්මය, කිසියම් කෙනෙක් විිසින් මෙහෙවනවා නෙමනත්තං ඔවුන්ට ඕනනාකාරගට මගේ ජීවිතය පවතිනො යයි කියලා හිතුවත් කල්පනාකලොත් ඔබ මි්‍යාදුුෂ්ටික දහසකට ලක් ච් කෙනෙක්. නමුත් එහෙම කිසිවක් ලෝකේ තුළ ඇත්තේ නැහ. අප අපම අපේ ජීවිතය යම්මාකාර්කයෙන් කළඹනා කරණය කරගත් යුතුයෙනවා. එපමණක් මනෙමි ඔබ ඔබොම ඔබේ ජීවිතයට තනියම ඔබ ඕනදීතු වෙනවා. බෞතික ලෝකේ තුළ සමුති ලෝකේතු ල අපි දරුමල් ලන් සහ, නිකුත් බහෝ දෙයක්ක් සමඟ ජීවිතේ බොහෝතී අවස්ථාවකදී අපට තනියමයි ජීවිතේ මුණ දෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසාමයි අද අපි සූත්‍ර දේශනාවට විශේෂයෙන් ධර්ම දක්ෂණාව සඳහා මමාත්‍රකා වශයෙන් යොදාගත්තේ අංගුත්‍රනිකායේ චතුත්ත නිපාතයේ සඳහන්වන වටිනා සූත්‍රදේශනාවක්. ඒ සූත්‍ර දේශනාව තමයි පින්න්නත් ඔබහැම කෙනෙක්ම මතකේ තබාගත යුතුම රුණුුව වසිං දගතයතුම පටිනා සුත්‍ර දේශනාවක්. ඒ තමයි නන්ද මාතු සූත්‍රදේශනාව. නන්දමාතු සූත්‍ර දේශනාව ඇයි මම අද අපේ දේශනාවට සබද්ධ කරගත්තේ. මට අවශ්‍යයි අපේ ධර්මී ශ්‍රවනය කරන ධර්මීට ලැදීකමක් තිබෙන උතුම් ආර්යමාර්ගය තුළ ගමන් කරන්නාවූ සෙලු දෙනාම. නන්ද මාතා වගේ තමන්ගේ ජීවිතය ශක්තිමත් විදිටම ගොඩනාාගන්නට හැකියවක්ති වෙනවා නම්? ඔබ මේ ලෝකයේ තුළ මේ ධර්මය අසන එකේ වඩාත් පළ ප්‍රජනය ලබාගත්ත කනෙක්. මේ උතුම් ශාසනේ වෙනෙන් කිසි අම්මූ ක්‍රාාවලියක ඔබ නිරතවෙලා සිටිනුව නම්. ඔබේ ජීවිතයේ වඩත් සාර්ථකත්තයටට පත්තිච්ච අවස්ථාවක්ක දෙර සඳහන් කරන්න පුළුවන්. හොඳට මගේ වැඩිහිටිය අම්මලාතාත්තල අච්චිල සියලා මැදි වයසෙන් අපේ සහෝදර සහෝදරයන් ොබ සිල දෙනාම තාමත්මහොදින් මේේශ්‍රවනය කරන්ට මේ කියන කාරණාවන් එකන්න එක එකින්නෙ එක මත්තකයේ තබාගෙන, ඔබේ ජීවිත ගමන වෙනස් කරගන්නට ඔබ හිතනාකාරය වෙනස් කරගන්නට ජීවිතේ සමහරවෙලාබට ඇලීමත් යටටීමත්ක ජීවත්තන ඔබටක් මටත් අපේ ජීවිතේ යම්තාතුරටයිෙන් වෙනස් කරගෙන ආරි මාර්ගය තුළ ගමන් කරන්ට ඉතාමත්ම වටිනාම කරණාවන් මෙතනි ජපිත පැහදිල කරගන්න පොළුවන්. ලෝතුරා බුදුරජණන් වහන්සේගේ චර ජීමාන කාල පරිච්ච්‍යදය තුළ තමයි මේ සිදුවීම සිදුවෙලා තිබෙන්නේ. අපි දන්නවා සැරියුත් මුගලන් දෙනම හා සම්බන්ධ විච්චි, නන්ද මාතාවත් පිළිබඳ පැත්තිවිච්ි අපූරු සාකච්චාවක් තිබෙනවා. එපමනක්මනොමෙයි අපට පේනවා වෙස්වාන මහා රජතුමත් මේ අවස්ථාවට සම්බද්ධවෙලා තිබෙනවා. පින්නවත්න මේ සූත්‍ර දේශනාාවවිද අපිට පේනවා ආයුස්මත් සාරිපුත්ත මහරාතන් වහන්සේත් මහා මුගලන් තෙරුන් වහන්සේ දක්ෂනා ගිරේෙහි නොහන්සේලා ැැරීම මනත්තම් ධර්මචාරිකාවයහි හැසරීම සිදු වෙනවා. විශේෂයෙන් ප්‍රාත්‍රී කාලී කියලා කියන්නේ මනුෂ්‍යයෙකුට ඉතාමත්න වටින අවස්ථාවක්. ප්‍රාත්‍රියක් උදාාවෙනතෙක් මනුෂ්‍යෙක් බලාපොරොත්තිෙෙන් සිටිනවා ඒ තමයි ඒ රාත්‍රීිය ඔබට ඔබේ ජීවිතයට සුවය ගෙනත් දෙෙන එමනත්තං නින්ද ගෙනත් දෙන්න ඔබේ මානසික විවේකය ඇති කරන අවස්ථාව. පෙන්ෙනොත්න අපට පේනවා නන්දමාතාව රාත්‍රි කාලයේදී තමන් වටිනා වූ අවස්ථාවක් එහමලත්තං අධ්‍යහත්මය තුළ තමන් ගිජිවිතය තුළ වටිනාම අවස්ථාවකට තමන්ගේ මනස යොමු කිරමක් කරනවා. ප්‍රාත්‍රි කාලයේදදි මදුරහස්වොරයෙන් තමයි මේ පාරායන ධර්මය, පාරායන ධර්මය කෙලා කියන්නේ නිර්වාණයටම යොමු විච්චි ධර්මය. අපි ඒවිදිට තේරුම්ගත යුතුයෙනවා අටවාවත්තීවිතටයි අපිට. ස්තරකිරිමක් කරන්නේ. ප්‍රාත්‍රි කාලයේදී බොහොම නිහඬ සිටින විට මදුරස්ස්ොරයෙන් පාරායින ධරමිය කියීවන විට ඒ මොනතරං ලස්සන අලංකාර ස්වභාගයක් තිබෙනවාද. බොහෝ වෙලාවට අපිට පේනමා ප්‍රාත්‍රිකායේදී බොම නිහ අවස්ථාවකද මේ මදුරස් ස්ොරයෙන් භාගිතුන් වහන්සගේ ධර්මිය සජ්්‍යායනය කරන විට. බරාත්‍රිකාලයේදී යම්වෙලාවකදී නිදි නැතුව බොහෝ වෙලාවක් සිටිනවිට ඔබට යම් ආකාරයකින් අන්නහිට බාධාවක් නොව ආකාරයකට. අන්න අයිට බාධාවක් නෝන ආකාරයකට ඔබට හැකියාවක් තිබෙනවා නම් කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම්, විශේෂයෙන් කිසියම් ගහතාවන් සජ්ජහයිනය කරන්න අපි හිතුවත් කණය මෙත්ත සූත්‍රේ වගේ සූත්‍ර දේශනාවක් සජ්්‍යහිනය කරට පින්නත්න අපට පේනවා එහි තියෙන වටිනාකම කොච්චරද කියලා. ප්‍රාත්‍රිකාලිදී මනුශ්‍රික් තමන්ගේ ජීවිතයේ තුළ, මෙවෙනි ගාතාවන් සජ්්‍යහයිනී කරන විට අපි ඉතාමත් මුහොදින් දැනගතයතු කාරණවක් තමයි. ඒ තමයි සමන්තා චක්කවාලේසු අත්්‍රා ගච්ඡන්තු දේවතා මේ අදී වශයෙන් දෙවියන්ට දකි ආරාධනා කරමින්ම එක අටෙක්ත කළ යුතුවෙනවා. සම්මය දෘෂ්ටික දෙවිවරු බොහෝසෙන් කැමැතියි මේ තෙරුවන්ගේ ගුණ අන්තර්ගත වන මේ ධර්මකාරණාවන් ශ්‍රවණය කරන්ට සජ්්‍යායන් කරන තැංවල ඔවුන් රැදි සිටිින් ඩත් යම්මාකාරික. ල කමැත්තක් තිබෙනවා. එනිසාහ ඔබ ඔබේ ජීවිතය තුළ වඩාත් පවිතරත්තයට පත්වෙලා ඔබ ඔබේ ජීවිතය තුළ සිතකය වචනය කියන තුන්දර සංවරසීලී ස්භාවකට පත්කරගෙන කිසිම් අවස්ථාවකදි කටයුතු කරගන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ කටයුතු කරන්නට තිබෙන වටිනා අවස්ථාවකය ලකි කියන්නේ ඔබට දෙවියන්ගේ සම්ියල් දෘෂ්ටික දෙවියන්ගේ ඇල්ම බැල්ම්පවා ලබගඩ පුුලා නොස්ථාවක්. ඔබ වඩාත් හොඳින් සේලයේ පිහිටාම මේ කටයුත්ත, දදු ක ුතු බවම ඉතාමත්ම හොදින් තේරුන්ගත යුතුෙනවා. ප්‍රාත්‍රි කාලේදී බොමනේඩැයි මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිත තුළ හුදකලාවේ ජීවිතය ගතකරනවානම්. ජිවිත අවසන් බාගේ ගත කරන බොහෝ දෙනකට ජීවිතේ හොදකලාවේ තනීමම ජීවිතය ගතකරන්ට බොහො වෙලාවට ඉඩකඩක් ලැබෙන අවස්ථාවක්. එසේ නැතොත් ඔබ දුරුරටක හෝ කිසියම් තැනක හුදකලාවේ ඔබේ ජීවිතය ගත කරන කෙනනේ. බේදදු දරුවන් ඥාතිීන් සමහරවිඩ ලංකා විචේ ත්තයෙනවා නමුත් ඔබ විදේශ රටකයිඉඳගෙන ඔබ තනියම පැකිරක්ෂාවන් කරමින් තමන්ගේ ජිවිතය ගතකිරිමක් සිදුවෙනවා. ඒනිසා ඔබට ඔබ ජීවිතේයට තියෙන ොකම රැකවරණයක් විදියට ප්‍රශේෂෙන් ඔබ තේරුම් ගතම යුතුවෙනවා ලෝතරා බුදුරජණන් වහන්සගේ ධරමය මේ මෙනෙහි කිරීම සහ එවගේම සජ්්‍යායනා කිරීම. හොඳ මතකතියාගඩු අපි ගාතාවන් කියනවාන්නේ මේ සූත්‍රදේශනාවන් කියවානෙ මේ සුතරයන් ස්්‍යායනය කරනවා කියන වචනය අපි නිරන්තරයෙන් අපි භාවිතයට අපි ගතයුතු වෙනවා. මේ රාත්‍රි කාලේද කියලා කියන්නේ නන්දමාතාවගේ ජීවිතයේ පඩාත් ශක්තිමත්ම අවස්ථාවක් බවට පත් වනාම්. ඔබටත් ඔබේ ජීවිතය තුළ ශක්තිමත් කරගණඩ පුළුවන් නන්ද මාතාව ගැනම හිතලා. නන්දමහතාවන් මේ පාරායන ධර්මය රාත්‍රි කාලේදී මන්දුුරස්වෝරයෙන් සජ්ජායනය කරන විට වෙස්සමුණී රජතුමාාව සියම් කරණාවක් නිසා ඔොහුඒ අවස්ථාවේදී උතුරු දිසාවේ ඉඳලා දකුණ දිසාාවට ගමන් කිරීම සිද කරනවා. වෙස්සවන මහා රජතුමාට රාත්‍රිකාලයේදී මේ නන්දමාතාව ්‍රශේෂ මදුරස්වරයෙන් සජ්ජායනය කරන මේ පාරාහින ධර්මය ශ්‍රභනය කරන්ට ලැබුණම්. මේ මඳරස්වරෙන් සජ්ජහයිනා කරන මේ පාරායින ධර්මය වෙසමුණු රජතුමා ඔහු බොහොම නිහඩව පැත්තක ඉඳගෙන, අවසන් වෙන එෙක්ම ඉතාමත්ම හොන්ඩින් ශවනය කරපු අවස්ථාවන් අපට මේ දේශනාවත් දකිනට පුළුවන්ක මක් තිබුණා. ඒ වෙලාවීදීමි සියලුම ධර්ම පරායනය හෙමනත්තං විශේෂයෙන් නිර්වාණගාමී මාර්ගීයට අනූනවූ ඒ මාර්ගීයට යොම විච්චි පාරයින ධරමය ඉතාමත්ම හොඳින් මැනවිින් ශවනය කරපු වෙසමුණු රජතුමා නද මාතා පාසිකාවට කතා කරලා කියනවා, ඔබගේ මඳුරස්ොරයෙන් සජ්ජායිනාකරපු මේ පාරායිනෙ ධරමිය ඉතාමත්ම ලස්සනයි ඉතාමත්ම මැනැවී ඉතාමක්ම මඳුරස්ොරේග සජ්්‍යායයිනා කරේ මෙය ඔබට මහ පිනක් සිද්ධ වෙන කාරණාවක්. මේ වෙලාවිදී නන්දමතාහනමා ඔබ කෞුද ඒ වෙලා විදි වෙසමුණේ මහ රජතුමා කිය නම් අම ඔබගේ සහෝදරයා වෙෙසමුණේ මහා රජතුමා. ඒ නිසා ඔබට යම්ආකාරයකින් ඔබ ඔබි ජීවිතය තුළ ඔබ කරගත්ත යම් ආකාරයක පුන්නෙ කටේ තක් තිබෙන වාද. ඒ පුන්නෙ කටයුත්තට මම වඩාත් කැමැති මම වඩාත් කැමැති. එනිසා ඔබම කරගත්ත වටිනා කටයුත්ත මම අනුමෝදන් වෙනවා. ඒ වෙලාවේදී විශේෂයෙන් නන්දමාතාව කියනවා මේ ධර්ම පරායනයේ එමනත්තම් ධර්ම පරියාය මා සඳහන් කරපු කාරණාවන් ඔබ තාමත් හොදින් ඔබ ශ්‍රවණී කලානම් අනේ ඔබට එය පණුරක් බවටම පත්තේවා. අත්තිති ඒමනත්තං ආගන්ථක පණුරක් බවට පත්තේ යිල සඳහන් කරනවා. මලන්ට කෙනෙකුට ජීවිතේ තුළ වටිනා සම්පතක් මොනගහෙන අවස්ථාවක් අපි දන්නවා ආගන්තක සත්තාරේවිතට බොහ වෙලාවට අපි සිද්ධ කරන්නේ කනබන දේබල් ඒ වගේම යම්යම් කටේතු විශේෂෙන් අපි සිද්ධකිරීමතමයි විතේදී අපි විශේෂයෙන් අපි සිද්ධ කිරීමක් කරන්නේ නමුත් අපට පේනවා පන්නවත්න්නේ කිසියම් කෙනෙකුට යම් පුන්නි කටේත්තක් සිද්ධ කරලා ඒ පුුණන්නි කටේත සිද කරප අවස්ථාවේදී අපට ඒ අනුමෝදං විච්චි පින ඒවනතං පි ලබාගත්ත පින්න අන්‍යන්ටත් බෙදා දෙන්නට පුළුවන්ක මක්තිබෙනවා නම් ඔබ ඇත්තවශයම ඔුන්ට යම්මාකාරයක ආගන්තුක සක්කාරයක් එමනත දහම් පණුුවක් ලබා දුන්නා එමනතං පිනක් ලබා දුන්නා යයි කියලා කියෙන ගේීමැති කරගණට පුළුවන්ක මක්ති වෙනවා. අපි දන්නවා උතුම් ශාසනය තුළ භාගිතුන් වහන්සෙක්තර අවස්ථාවකදදි අපට අවධාරණි කළේ කිසියම් මනුෂ්‍රි සියම් කුසල කර්මයක් සිද්ධ කරනවා නම් එය තනියම කරනවිට ඔබට සංසාරීතුළව ප්‍රාර්ථනා කරන බලාපොරොත්තුන දවල්ට ලැබෙනවා. තව පිරිසක් සම්බන්ධ කරගත්තුොත් ඒ සම්බන්ධ කිරීමනිසාම ඔබට ඒ කුසලේ ශක්ති වඩාත් බලවත් වෙනවා ඔබ තනියමනෙමෙයි, ඔබට පරිවාර සම්පත්තියක් ජීවිතයේ තුළ ලබාගන්න පුළුවන් බෝ පිරිසක් වඒ කරසි කරගන්න පුළුවන්කමක්ති වෙනවා. එෙනනිසා අපි කරන හැම කුසල කරමයකටම ඔබ තනිය මේ කටයතර සම්බන්ධනවා වගේම තවත් පිරිසක් සම්බන්ධ කරගන්නට පුළුවක්කමක් තිබෙනවා නම් ඒ ඉතාමත් නෝ වටිනවා. පිනවත්න එපමණක්ම නුමෙයි අපි දැනගත යුතුම කාරණාවක්වට පත්තයන්නේ ඔබ දන්නා ධර්මය තවත් කෙනෙකුට කියල දෙන්නට පුළුවන්න්නම්. ට සංසාරය තුළ මහා ප්‍රඥාවන්තකමක් ජීවිතය තුළ ලබාගන්නට හැකියවක්ති වෙනවා. පින් අත්න ඒවිලාවේදී වෙසමුණේ මහරජතුමා අතිශය සන්තෝෂයට පත්වෙනවා. අතිශයේ සන්තෝෂයට පත්වෙලා නඳමාතාවගේ උතුම් ප්‍රයාව ඉතාමත්ම ඇගීමට ලක් කරලා හරි අපරු අවස්ථාවක් විසමනි රජතමා සඳහන් කරනවා. නැගනියන ඔබ පරපු මේ උතුම් කටයුත්ත. මේ ධරමය සද්්‍යායනා කිරීමි මඳදුර ස්වරයෙන් සජ්්‍යායනා කිරීම මට මහා පිනක්විිදට බණමෝදන් කලාා. එ නිසා ඔබටත් ඔබේ ජීවිතේ තුළ වටිනා පිනක් කරගන්නට මම දැන් ඉඩකඩක් සලසලා දෙනවා. නැගනියණ මේ කියන්නේ කෞද වෙසමනි රජත්තුමා නන්ද මාතාවර සඳහන් කරනවා. හෙට දවසේදී විශේෂයෙන් අපට පේනවා සැරියුත් මුගලන් මහා ස්වාමීන් වහන්සේලා. සරියත් මුගලන් දෙනම ප්‍රමුකුට ඇති මහා සංගරත්නය, வேේලුකණටකි නගරයටට උන්වහන්සේලා ප්‍රාතරසේ සඳහා වැඩමකිරීම කරනවා. හෙට උදේකාලයේදී උදේ ධානයේ සඳහා උන්වහන්සේලා පිට පාත චාරිකාවී නිරත වෙනවා සැරුත්මගලන් දෙනමන්. ඒනිසා ඔබට පුළුවන් කමක් තිබෙනවා හිට දවසේදී. විශේෂයෙන් වේලු කණටකි නගරයට වැඩම කරන සැරියුත්මගලන් දෙනමට දන් පූජා කරලා ඒ පූජාකිරමින් ලැබිෙන පිනද, මටත් අන මුදන් කරන් ට ලුවංකමක්ති වෙනවා. බලන්ට කොච්චට වටිනා අවස්ථාවක්ද මනුෂ්‍යයකුට ජීවිතේ තුළ ලැබෙන අතිශේම දුරලබම අවස්ථාවක් පන්නත්න ජීවිතේ තුළ මනුෂ්‍යයකුට යම් අවස්ථාවකදී දුල්ලබම පුන්නේ කටේත්තකට තමන්ගේ ජීවිතේ තුළ අතහිත දෙන්නට පුළුවන්ක මක්ති වෙනවා නම්. එහෙම නැත්තං ඔබට සම්බන්ධෙන්ට පුළුවන්ක මක්ති වෙනවා නම් කිසි සේහිත්ම ජීවිතයේ ඔබ ඒ අතා රින්ඩපා. ඔබගේ සිත ශදධාවයෙන් පිහිටවාගත්ත තැන විශවාසිංක් හිටවාගත්ත තැන යම් ක්‍රියාවක් ඔබට කරන්න අවශ්‍යද ඒ ක්‍රියාවට ඔබ නොපැකලීවම ඔබ ජිවිතේ තුළ සම්බන්ධ වීතු වෙනවා. එන්සාය බටිනා වසතාවක්. අප විසින් ඉදිකරපු ප්‍රශේෂෙන්නි පෝය සීමාව සඳහා ඔබ උදෞපකාරකරපු ඔබ සිලු දෙනාටම නෙවතවතාවක් පින්දෙනවා? විශේෂවශයෙන් ඔබ බේ ේවිතේ තුළො වටිනාාවම කුණෙ කටයුතුකට සම්බන්දධට පොළුවක්කමක් තිබුණ. මේ දේශන අවසානයේදිීත් අපිට පිබඳව තොරතුරු මාසධහන් කරන්න කැමැති. නවතවතාව අපි දේශනාවට සම්බන්ධනාට පස්සේ. අපට පේනවා නන්දමාතාව පාසිකාව ඉධාරාත්‍රි කාලයේදී බදුමාකාර විද්ධියයේ සන්තෝෂයකින් තමන්ගේ නිවසේහි. ප්‍රනීත කාධනීය භෝජනීය ඒමනත්තන්, ධනේ වලදන්ටත් ඒවගේම ගිලම්පසාධියත් බොහොම සන්තෝසිය පිළිල්ල කිරීම සිද්ද කලා. එදා உදේ පාදරෙන්ම සරුත්මගලන් දෙනම வேළු කන්ටගෙන් නගරයට වැඩම කලා. ඒ වෙලාවේදිී නදමාතා උපාසිකාවගේ ක්තරා පුරුෂ්වයෙක් තමන්ගේ සේවකෙක් කමතල කියෙනවා? ඔබ යන්ට ගිහිල්ලා සැරියුත්මගලන් දෙනම මේ නගරයට වැඩම කරවීම සිදුවෙනවා. ඒ නගරීට වැඩම කර අවස්ථාවේදී ඒ දෙනම වහන්සේටම, අපේ නිවසට දානේ සඳහ වැඩමකරටියයි කියලා ඒවිලාවිදී පණවිකරුවෙක් යවනවා නන්දමාතාාවසිෙන් සරරිත් මුගලන් දෙනමට ආරධනා කරට ඒවිලාවිදී සාරිපුත්ත මුගලන් දෙනම එමනත්තං සැරිියත් මුගලන් දෙනම ක්‍රමු කොට ඇති භික්‍ෂුන් මහන්සේලා පෙරුරු කාලේෙහි තමන්ගේ පාතරසිවුරු වැරගෙන මේ නන්ද මාතාවගේ නිවසට පින්වත්න වැඩම කලා පොන තරං ආශ්චාරිමත් අවස්ථාවක්ද. නොරන් සතුරු ටන් යම්පුුණෙ කටේත්තක් සිද කරගට තියෙන අවස්ථාවත්ත. ජීවිතේතුළ ඔබට යම්බෙලාවකදී දානමානයක් වු ජකරගනට හැකියවක්තිබෙනවානම්. එවගේම ආය යුතුමන් වහන්සේලාට පස්ථාන කරන්න පුළුවන්ක මක්ති වෙනවානම්. උන්වහන්සේලාට බෙත්තෙත් තාදියේ ලබදීමක් සිද කරන්න පුළන්ක මක්තිබෙනවානම්. ගිහෙත්තැන් වුවත් සීලෙන්ං ගුණින් අනුන යම්යම් පුච්චලයන් උදඋපකාර කරන්න පුළුවන්නම්. බ පූජ බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් යුක්තව කෙනෙකුකි ගුණේ සලකා හෝ ගුණේ නොසලකා පවන්් දෞ්පකාර කරන්නට පුළුවන්කමක් තිබෙනවානම් සංසාරයේ තුළ ඔබට එහි පලවිපාක නියතවසයිම ලබාගණඩ පුළුවන් ඔබ වපොරන තරමටම තමයි ඔබට බිජලැබී මක් සිදුුවන්නේ. නඳමාතා මේ කටයුත්ත සිද කරන්නේ පුදුමාහර විදිේ හිතේ සතුටකින්. ඒවෙලා විදිී නන්ඳමාතා ප්‍රමුක්කට ඇති තමන්ගේ නිවසේචීවත්තන, සවක පිරිස සිලු දෙනාම සැරියුත් මගලන් දෙනමට තමන්ගේ අතින්ම දන් පූජාකිරීමේ කටයුත්ත සිද්ධ කරනවා දන් පූජාකිරීමේ කටයුත්ත සිද්ධ කරලා සැරියුත් මගලන් දෙනම විශේෂයෙන් අපේ නන්දමාතාවගෙන්න්නහන හරි අපූරු ප්‍රශ්මයක් තියෙනවා කෝපනතේ නන්දමාතේ බික්කු සංගස්ස අබභාගම නං ROC නන්ද මාතාවනි ඔබට කුම්මක්ද හිතෙන්නේ මි මහසග්‍රත්නි ඔබි නිවසට වැඩම කෙරෙවීම. ඇකවට කොයිවි දිරදක සිද්ධ වුණේ. ඇතවශයෙන්ම සැරීත්ම කලන් දෙනම දන්වාමේ කාරණාව. උන් වහන්සේලා මාර්ග පලලාභියයුතුමන් වහන්සේලා ඒ වෙලාවිදිී නන්දමාතාව සඳහන් කරන කාරණාවක් තිබෙනවා. ඒ තමයි ස්සාමීනී මම ඊ රාත්්‍රිකායේදී මගේ ජහනිින් නැගිටලා ඔබ දන්නවා රාත්‍රිකායේදී මලින් සඳහන් කලා කාරයකට. සමහර වෙලාවට අපිට රාත්‍රි කාලදය නින්ද නැතුව අපි පැගණනාවක් නින්ද එනෙතෙක් අපි කල්පනාකරමින් සිටිනවා. අපි ඒ වෙලාවට බොහෝ දේවල් තමන්ගේ මනසට. බොහෝ වෙලාවට තමන් යතීත සිදුවීම්, ප්‍රන්ට තින සිදුවම් බොෝ විවල් මනසට වෙල්ලා මනසෙහි වදදීමක් සිදුවෙනවා. අප සමහල්ලාට අප්‍රසන්න මිනිස්සු ජීවිතයට මනගැහුුණ අට පස්සේ ඒ මො ගෙච්චි මිනිසු පිල්ිබඳව ඔබේ මනසේ යම් යටටීමක් ඇති වෙනවා. නමුත් නන්ද මාතාව කරපු කටහිත්ත ඔබට පුළුවන්න්න රාත්‍රිකාලයේදී නින්දෙන් එහැරෙන විට ඔබට යම්මාකාරයක බනපතක් ඔබට කියන්නට පුළුවන්කමක් තිබෙනවා නම්. එවගේම් පිරිත් සජ්්‍යායනාවක් ශ්‍රවණී කරන්න පුලුවන්කමක් තිබෙනවා නම්. එම ඇත බාගේදී අපට මුණගෙහිෙච්චි ලංකාවේහි තාමත්න ප්‍රකට විසසකඥ මනෝ වෛද්‍යවරෙක් සඳහන් කළේ ප්‍රාත්‍රිකායේේදී පිරිත් ධර්මය ශ්‍රවනය කරනු අය කියලා කියන්නේ. ඒ ඉතාමත්ම පහන්සිතින් යුපතු ශෝනී කරන අයයි කියලාකයන්නේ මනුෂ්‍යකගේ මනස පුදුමාකරවිදී තැම්පත් බවක් ඇතිකරගන්නඩ හේතුවෙනවා. ප්‍රාත්ත්‍රී ඔබට නින්දක් නැත්තම් පිරිස්ස්ොරය ඔබට ඉතාමත්ම හොඳින්. මනසට මානසක ඒකග්‍රතාව ඇති කර ගනිමින් ඒ සහම යොමියෙන්ට පුළුවන්ක මක්තිමුණොත් ඔබට විනාඩි කරනාවක් ඇතුළට, නැවත් ඔබට නින්දය මක්ෂසිද වෙනවා. ඒ නිසා වෙනත් වෙනත් දේවල්ලෝ අපි හිත යොමු කරගන්නවට වඩා රාත්‍රිකාලයේදී. නදමතාාව වගේම ධර්මය තමන්ගේ මනසතුල මෙිහි කරගඩ වශව වෙනවා. එවෙලාී නදමතා කියනවා ස්වාමිනිි මම රාත්‍රිකාලයේද ය රා්‍රිකාලේද යහනින් නැගිටලා. මේ පාරාහින සූත්‍ර ධර්මයේ මඳුරස්වරයෙන් මම දේශනා කිරීම කලා. එවනතන්ය සජ්ජහනා කිරීම කලා. ඒවෙලාවීදී වෙසමුණි මහාරජතුමා මගේ ධර්මය අසලා ඔවු අත්තිෂයේ සන්තෝෂයට පත්වනා. ඔහුට මම මා ලබාගත්ත පින අනමෝදන් කිරීමක් කලා. ඒවෙලාවේදී සැරියුත්මගලන් දෙනෙම සඳහන් කරනවා ඔබවිසින් කරපු කාරණාව මහපුදුමාකාර දෙයක් තාමත්ම ආශ්චරිමත්දයක්. ඉතාමත් මාස් චරියයි පෙන්නතුනපිට පේනවා අච්චරියන් නදමාතිය අබ්බුහුතං නන්ද මහත්තේ පෙන මේ විතිර තමයි මේ සූත්‍රදේශනාවේහි සඳහන් කිරිමක් කරන්නේ. ඒවෙලාවේදී ැරියුත්මගලන් දෙනමද මේ. නන්දමාතාාවගේ පාරායන සෝත්‍රය සජ්ජාහිනා කිරීම මඳුර ස්ොරෙෙන් සජ්ජයනාකිරීම. පුන්වහන්සෙලත් මේ කාරණාව දැනගත්තට පස්සේ අතිශය සන්තෝෂිට පත්වෙලා ඇගේ ක්‍රියාව යම්විදිියකින් ඇගේීමට ලක් කලා. ඒවෙලාවිදිී නන්දමාතාව සඳහන් කරනවා ස්වාමීනි නක්කෝ මේ භන්තේ ඒසෝ ච්චරියු අබ්ූතෝ දම්මෝ අත්තිමි අන්නේ පියච්චරව අබූතු දම්මු ඇල් තමන්ගේ ජීවිතයේ තුළ මුහුණ දුන්න. ඇය තමන්ගේ ජීවිතයේ තුළ ලබාගත්ත වටිනා අවස්ථාවන් කීපයක් පිළිබඳව සඳහන් කරනවා. ස්වාමිනි මම මදුරස්වොරයෙන් මේ පාරායින සූත්‍රදේශනාව සජ්ජහයනා කිරීම පමණක්ම නොව මම මගේ ජීවිතයේ තුළ විශේෂ වශයෙන්ම අභියෝගාත්මක විදිට මුහුණ දුන්න අවස්ථාවන්. එවැනි අවස්ථාවදි මගේ ජීත තුළ ම කොහොද හැසරුණේ ක්‍රියා කලේ පු වහන්සේලාට දැනගන්නට පුළුවන්ක් මක්ති වෙනවා. ඇැඳ මාතාව සඳහන් කරනවා. ඉදමී භන්තේ නන්හෝනාම ඒකෝ පුත්තකෝපියෝ මනාපු, තංගරාජාන මේ අති වසිෙන් සඳහන් කරනම සූත්‍රදේශනාවේදී. ස්වාමිණී මට මගේ ජීවිතය තුළ මටම හිටපු ප්‍රියවඩන්නාවූ මනවඩන්නව් එකම පුතෙක් මට හිටියා. ඔබ දන්නවා එතකොට එකම පුතෙක් ඉන්න අම්ම කෙනෙක් ඒපු තාටබ කොචරාදරේ ළංගතුකමක් තිබෙන අද කියලාම්. කරනීම මෙත සූත්‍රදේශනාවදි සඳහන් කරන්නේ යම් ආකාරයක, යම් අම්ම කෙනෙක් තමන්ට එකම පුතෙක් සිටිනවා නම්. ඒ එකම පුතා ආරක්ෂා කරන්නවාගේ එමනත්තං එක ඇහැ එන මනුෂ්‍යයෙක් ඒ ඇහැ අරක්සා කරගන්න වගේ එක කොච්චර බැඳීමක් තියෙනවාද ප්‍රේමණප ස්වභාවයක් තියෙනවාද. තර නන්ද මාතාව සඳහන් කරන්නේට හිටි එකම පුතයි. ඔබට ඔබේ ජවිතය තුළ එක පුතෙක් වන්නඩ පුළුවන් දරුව දෙන්නේෙක් තු දෙනෙක් වඩ පොළුවන් ඒ දරුව දෙන්නා තුන් දෙෙනමටම උබට පුදුමාකාරවිදියේ. බැඳදී ක්තිබෙනවා පුදමා කරවිදියේ ලංගත්කමක් දකිනට පුළුවන්ක මක්තිබෙනවා. පිනිසා නන්දමාතාව සඳහන් කරනවා ස්වාමීනි මගේ එකම පුතා හැබැයි කිසියම් කාරණයක් නිසා රජතුම වූ බලහත්කාරයෙන් ඇැදගෙන යනවා. ඒ බලත්කාරෙන් එදගනගේ ලවගේ ජීවිතය විනාසස්වභාවයට පත් කරනවා. ස්වාමීණි එවිනි අවස්ථාවක් කියලා කියන්නේ අම්මක් කෙනෙකුට දරාගන්ට බැරි අලස්ථාවක්. ඔබම ඔබේ දරුවා ඔබ ඉදිරිපිටම ඔබේ ඇස් පනාපිටම ඇරගෙන ගිහිල්ලා ගහතනය කළොත් විනාස්ස කලොත් සමහරවෙලාවටක ඔබට එහෙම දරන්ට පුළුවන්කමක් ලැබෙන් හැ. පසුගේ කාලපරිච්චිදය තුළත් අපිට එවිනි මාතවරුන් ලියවන් මගින් දැනම්දීමක් සිද කලා තමන්ගේ දරුවන්ට සිදුවිච්චි යම්යම් ඇබැදදිින් පිළිබඳව. මේ සමහර වෙලාවට දරවිකටෙන්ඩ පුළුවන් වෙනත් කෙනෙකුට වඩ පුළලුවන්. නමුත් ඒ වෙලාේදී නන්දමත්තාව සඳහන් කරන්නේ ස්වාමීණී, ඒ දරුවා අල්ලාගනයන කාලයේදී හෝ! ඒමනත්තං ඒ දරුවා දඩුවමට ලක්කර අවස්ථාවේ දි හෝ බදහිට පමුුණුවස්ථාවේ දිහෝ ඕහ මරණයට පත්ත නවස්ථාවේදී හෝ වේවා. ස්වාමේනේ නාභිජානාමි චිත් අස්ස අන්‍ය තත්තන්තිය නිස්වාමේණේ මගේ සිත කිසිදු ආකාරයකට වෙනසකට භාජනය ෙරේ ක්සිදූ නේ නැහ. මෙතන මෙන්න මේ කියන කාරණාව මාහිතනවා, යම්මාකාරයකින් අපි ජැබුරිින් තේරුම්ගතය තු කාරණාවක්. අම්ම කෙනෙකුට එහෙම කරන්නට පුළුවන්කමක් තියෙනවාද. ඔබ ෙත්තෙන්න්නට පුළුවන්කමක් තියෙනවා යහ මේ අම්ම අබොහොම ආත්මාර්ථකාමීයම්මක්කෙනෙක් නේද කියලා. පෙන්ුවත්න මේ කාරණවිදී අපිට දකින්නට පුළුවන්කමක් තිබෙන ගැඹුරු කාරණ අපි තේරුම් ගතය තියෙනවා. ලෝකයේ තුළ සමහර වෙලාවට ඔබ දරුවන්නන්නෙක්ක හෝවේවා එසේ නැත්තෝොත් බෙනත් පිරිිසක්්‍ය අපි ජීවිතය තුළ යම් ආකාරයක ගැටීම් සසාහත ස්වභාාවයක්න්ති වෙනවා. මේ ගැටින් සහගත ස්වභාවය අපි ජීවිතය තුළ ඇතිවෙෙනඇයි. එතකොට අම්මා ජීවත්තල ඉන්නදී පුතා මරණයට පත්වීම, තාත් ජීවත්තල ඉද්දී පුතා මරණයට පත්වීම. නෑදැයික් මරණට පත්වීම. ඒමනත්තං ඔබේ අම්ම තාත්තා ඔබෙන් වෙන්මලායෑම. මේ ලෝකයේ තුළ මනුෂ්‍යකුට විද ගන්ට බැරි. දරාගන්ට බැරීම වේදනාවක් බවට පත්වෙනවා ඇයිහම වේදනාවක් බවට පත්තෙන්නේ. ඔබ දහන්නවා මේ කාරණාවමා සඳහන් කලා යම්තාක්තුරට පංචි ගැමරු විග්‍රහයකට අපිට යයුතු වෙනවා. එහෙම මා සඳහන් කරන්නේ ලෝකයේ තුළ අපේ ජීවිතය කලා කියන්නේ අපි නිවසක් ඇතුලේ ජීවත්තන විට දූදරුවන් ඥාතින්නෙක් තමන්ගේ ස්වාමී බිරිදත් එෙක් නිරන්තරම අපේ ජිවිතේ ගතවේදවා මේ ගතවන හැම වෙලාවක් තුල දේීම අපි ජීවිතය තුළ විසාාල බැඳීමක් ලිංගතුකොමක් තිබෙනවා ඇයි හෙම ලිගතුකොමක් අපේ ජීවිතය තුළ ඇති වෙන්නේ. පත්ත කතම හා වේදනාපච්චා තන්හා, රූප තන්නහා සද්ධ තන්හා, ගන්ධ තන්හා රස තන්හා, කොට්ට අබ තන්හා දම්ම තන්නා යං උච්චති වේදනාපච්චා තන්හා. මෙනි මේවිතිර තමයි පරිිසම්පද දේශනාවීද අපිට පැහැදරි කිරමක් කරන්නේ ප්‍රශේෂෙන් බේදනාපච්චා තන්හා තන් හා පච්චා උපාදානං. මෙ මේ කියන කාරණාව නිසා තමයි අපි ජීවිතේ තුළ විසාහල වශයෙන්ම යම්මාකාරයක චිත්ත පීදාවන්ට එ වනතං ජීවිතේ තුළ යම්මාකාරයක යම්යම් ආකාරයේ ගැටීමමුල්ට අපි ලක්වෙන්නේ එමනත පසු තැවීමට ලක්වෙන්නේ අඩන එකත් වැලපෙන එකත් සෝක කරන එකත් කම්පාවකට පත්තෙනකත් මේ පටිසම්පද දේශනාව තුළ සඳහන් වන මිනිම කියන කාරණාව ගැමුරුින් තේරුම් නොගැනීම නිසාම සිදුවන කාරණාවක් මේ සසර සැරිසරණ සෑම ප්‍රතජ්ජන මනුෂ්‍යයෙක් විසින්ම අපි ප්‍රාර්ථනා කරන දෙයක්තිබෙනවා බලාපොරොත්තුන දෙයක්තියෙනවා. ඒ තමයි සොකවේදනාවත් සෝම නස්සවේදනවත් කියන්නේ එක මේ ලෝකය තුළ ජීවත්තන්න සෑම මනුෂ්‍යයෙක්ම දුකට අකමැති දුක්ක පටෙක්කුහල දුකපිළකොල් කරනවා. නමුත් මනුෂ්‍යයෙකුට ජීවිතේ තුළ හැමදාමත් සොකේම බලාපොරොත්තියෙනවා නම් ඒමනත්තං සෝමනස්සිෙන් බලාපොරොත් තිෙනවා අනම් හට කවදවත් මේ සසර තුළ බලාපොත්තුන සම්මුති වශෙන් බලාපොරොත්තුනදේ ලාගට පුළුවන්ගමක් ලබෙන්නේ. ඒනිසා සුකවේදනාවක් ජීවිතය තුළ නැතිවෙනෙකොට එමනතං ඔබේ සිත පිනාගනියන්ට පුළුවන් දෙයක් තියෙනමානම්. ඒ සිත පිනාගෙනියන්ට අවශ්‍ය කරන දේවල් ඔබට නොැබෙන අවස්ථාවලදී නිරන්තරීම ඔබේ සිත කලකිරීමකට පත්වයෙනවා. ඒමනතං ජීවිතය එපාාවීමකට පත්වේෙනවා. එමනත මේ ජීවිතේ තුළ යම්මාආකාරයක, තමන්ගේ ජීවිතේ තුළ විසාාල වශයෙන් පටලලි සහගත ස්වභවිකට ජීවිතේ තුළ පත්තීමක්ෂසිද වෙනවා. මනුෂ්‍යෙක් මේ ලෝකයේ තුළ සැපේ බලාපොරොත්තියෙනවාවනං උබසැපේ බලාපොරොත්තුවන්නේ කොමන දේවල් මත්තද. අප දන්න අපි ජීවිතේ තුළ අමු දරුවන් ඒ වගේම නෑදෑහිතමි තුරන් මේ සියලු දෙනාමත් එෙක් අපි කටයතු කරන විට අපි ඔවුන්ගේ යම් යම්මාකාරයෙහි සැපයන් බලාපොත්තියෙනවා. ඔබ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් පිදිට දරුවන්ගෙන්න්න බහැම වෙලාවකදීම. සැපයක් බලාපොරොත්ව වෙන සුකයක් බලාපොරොත්තිෙන හොඳ දෙයක් බලාපොරොත්තියෙනනවා. පිවත්න එපමණක් වන්න මෙයි අපි ජීවිතේ තු අපපි හැම වෙලාවක් තුළදීම ඉතාමත්ම වටිනා ආහාරපාන වස්තු ඒවගේම ගෘහෝප කරන ඒආදී වශයෙන් භෞතිකු වශයෙන් ලෝකයේ තුළ අපි සුකවිේදාවක් ඇති කරන දේවල්ලොට සෝමනස්යක් ඇති කර දවල්ලොට තමයි අපි හැම වෙලාවක් තුළ දීම අපි බලාපොත්තු වන්නේ. බ සමහරලාට ඔබ ගැන වඩාත් ඉහලින් කතා කරනවා. ඔබ ගැන වඩාත් ඒලෙින් අගේ කිරීමට ලක්කරන අවස්ථාවන් ඔබ කාරියාලේ හෝවේවා වෙනත් තැනකට ගාට පස්සේ ඔබ ගැන වඩත් හොඳින් කතා කරන අවස්ථාවන් ඔබ බලාපොරොත්යෙනවා. ඔබම හිතන්නකු ජීවිතයේ තුළ මනු්‍යය කරන අරගලය මේකනෙමයිද කියලා. ඔබ ජීවිතේ හරිහම්බ කරගත්තේ මහන්සි වුණේ විහෙස මහන්සි වුණේ හැමදාමත් ඔබ සුකවේදනාවක් බලාපොරොත්තිෙන් සැපවත් දයක් බලාරොත්තික් නමුත්? ජීවිතය සමහර වෙලාවට සැඳෑ සමේගත කරන කෙනෙකුටම අපට පේනවා ජීවිතය අවුරද හැටහැත්තව කසුවක් ඉල්ලත් ඔබ බලාපොරොත්වෙච්චි සුක වේදනාව තාමත්වඔබට ජීවිතය තුළ ලැබිල නැහැ. මනුස්ෙක් සංසාරය තුළ අතරමංවෙලා විද්‍යාවෙන් කටීත කරනු අයයි කියල කියන්නේ ධර්මී තුළ පෙන්වා දෙන්නෙත් මෙෙනමේ කාරණාවමයි. ඒනිසා යම් වෙලාවකදී අපට මේ සුක වේදනහා බලාපොරොත්තුවන්නේ ඔබි දරුවන්ගේද ඥාතීන්ගේද හිතවතුන්ගෙන්ද. ඒමනත්තං ඔබේ ගෙවල්දරවල්ලොලින්ද ඔබේ යානවාහන මිලමුදල්ලලින්ද බලාපොරොත්තු වන්නේ ජම්බිලාවකිත කිසියම් කෙනෙක් තමන්ගේ විශාල දනස්කන්ධයක් තියාගෙන ඒ දනස්කන්දයේ රැකගෙන ආරක්සා කරගෙන එම තං බැංකූක තැම්පත් කර ගනිමින්. ඒය තමන්ගේ පරිබෝජනිටවත් ගන්න ඇතුව. ඒදි හා බලලම තමන් හැම වෙලාක් තුොල දෙම හිටිනවානම් ම සාහල ඉඩකඩම් මලට ඔබ රුමකම් කියමින් ඒ දිහා බලමින් හැමදාමත් ඔබ ඒවාගේ සතතුට බලාපොරොතතිින් ජීවත්වෙනවා නම් පින්නාත්න කවදාවත් තමන්ට ජීවිතයේ තුළ ඒ බලාපොරොත්තන සෝයේ සැකේහමනත්තං සැපේ කියනෙක ලඟා කරගන්නට පුළුවන්කුමක් ලැබන්නේ. හේතු මොකද මනු්‍යෙක් මේ ලෝකයේ තුළ හැමවෙලාවක් තුලදීම සැපවේදනාවක් බලාපොරොත්තියෙනවා නම් ඒ සැපවේදනාවේදී අපි දැනගතයුතුම කාරණාව තමයි ඒ. සැපය යම්බලාවකදී දුකට පත්වෙනවායකින කාරණාව. මංශ්‍යකුට මෙින්න්නමේ කියන ධර්මතාව මධ්‍යස්ස ස්වභවිකින් යුක්තව තරම් ගන්ඩ බැවෙනකට තමයි ජිවිතේ තුළ අපේ ලොකු කලකිරීමක් ඇතිවෙන්නේ. බලන්ට අපට පට සම්පාද දේශනාාවීදීත් පහැදිරිි කරන්නේ. තත්ත් කතමා වේදනාපච්චා තන්නා රූප තන්නා සද්ධ තන්නා ගන්ධ තන්නා මේ අධවශයෙන් තමයි අපේ රූපයන්ට තියන අපේ කැමැත්ත එබගේම ශබ්්‍ය අන්ට තියෙන අපේ කැමැත්. එවගේම පංචි ඉන්ද්‍රියන්ම පිෙනවන්ට තියෙන විශාල කැමැත්තක් අපේ ජීවිතය තුළ තියෙනවා. තොට මේ පංචි ඉන්ද්‍රියන් පිනවඩම තමයි අපි හැම වෙලාවක් තුළ දෙමය වෙහෙසවෙන්නේ මහන්සේන්නේ කල්පනා කරන්නේ. නමුත් අපට පේනවා මේ පංචින්ද්‍රියන් පිනමන්ට යල හැම වෙලාවක් තුළදීම ක්‍රමීන් ක්‍රමයන්, ක්‍රමෙන් ක්‍රමෙන් අපේ ජීවිතේ තුළ තුෂ්නාව වැඩවී වක්ෂිදි වෙනවා. දට පටිසම්පාදේශනාවේදී අපිට පහැදන කරන්නේ විශේෂ වසයෙන් අපි දැනගතීතුම කාරණාව තමයි වේදනාපච්්‍යා තන්නහා කියන කාරණාව. ඒ නිසා අපට අපේ ජීවිතේ තුළ තෘෂ්ණාව වැඩෙන ආකාරයකට අපි පංචින්ද්‍රයන් පිනමට ැහැම වෙලාවක් තුළ දීම අපේ ජීවිතේ තුළ තෘෂ්ණාවක් ඇතිවෙනවා මේ තෘෂ්ණාව නිසාම ජීවිතය තුළ මනුෂ්‍යයකොට ඇතිවෙනවභාවයකොයි වගේද. අපි බලමු යම්මාකාරයකින් අම්ම කෙනෙක් තාත්ක්කනෙහු තමන්ගේ දරුවෙක් පුංචිකාලය ඉඳලාම පිළිියල කිරීම සකස් කිරීමේ මනතන් හැදීම වැඩීම කිය කාරනාව සිද්ධග වෙනවා. ඒ හැදීම වැඩීම කෙන කාරණාව සිද්ධවෙන්නේ කොයි බගේද. අම්ම කෙනෙකුයි කුස්සට දරුවෙක් පිළිසිඳගත් අවස්ථාවේ ඉඳලාම මේ ලෝකයට දරුවා බිහිවිච්චි මහොතේ පටන් ඒ දරුවා වැඩිබියයට පත්වෙනකම්ම ඒ දරුවගේ රූපේට ඔබේ ලොකු ඇලීමක් බැඳීමක් කෙනෙකක්ති වෙනවා. අපි දන්නවා රූප සම්පත්තියේ වැඩිවෙන්ට වැඩිුවෙන්ට ඒ රූප සම්පත්්‍යයත්තක ඔබ හිතෙහි විශාල බැඳීමක් ඇති වෙනවා. ඒවගේම ඔවුන්ගේ චායරූප පවා ඇඩගෙන අපි ඒවා දිහ බලමින් සමහල්ලට පිහිතේ ලොකූ සතුටක් අපේ ජීවිතය තු ලඇතිවෙනවා. මේක සාමානී ප්‍රතජ්ජන මනුෂ්‍යන් ඇතිෙන සභාව. ඔබ ජීවිත ඕන තරං මේ අධදකීම තමන්ගේ ජීවිතය තුළ මිඳවීමක් සිද කලා තියෙනවා. පෙන්නත්න අපට පේනවා ඒ අවස්ථාවේදී ඔවුන්ගේ කටහඩ ඉතාමත්ම මීහිරි ලෙස ලස්සන්ඩ තියෙනකට. ඒ හැම්ම ක්‍රියාවලියයක් තුළදීම ඔබට, උතුමා කරවිදී සතුටක් ජීවිතේ තුළ ඇතිවෙනවා තොටි ඔවුන්ගේ කටහන්ඩ ඔුන්ගේ රූපය ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන් ලසට ජීවත්තෙනක මේ හැම දෙයක්ම ඔබ ජීවිතේ තුළ අම්ම කෙනෙක් විදිර තාත්ත කෙනෙක් විදියට ප්‍රාර්ථනා කරපු දෙයක් මේ ප්‍රාර්ථනා කරපු බොහෝ දේවල් ජීවිතේ තුළ හැමදාමත් එකම ආකාරයකට පවතී යයි කියලා ඔබට ජිවිතය තුළ යම් ආකායක බැඳීමක් ඇතිවෙනවා මෙ සීලූම දේවල් ලෝල්ට අපිට වචනයක් පාච කරන්නට පුළුවන් කුමක් තිබෙනා පිවාත්නේ ඒ වචනීය තමයි කිවෙන කිසිම් වචනයක් නමෙයි ඒ වච්චනය තමයි අපි කාම කියෙනමචනය භාවිත කරන්නට පුළුවන් කුමක් තිබෙනවා. ප්‍රේමේය ආදරය සැනිහස ලෙංගතකොම බැඳීම. මෙ සීලම දේවල් අපි ජීවිතය තුළ ඇතිවෙන්නේම බොව මෙහිවිමට පත්කරන්නේීම තෘෂ්ණාව නිසා බව පීතාමත් හොදින් අබදධ කරගත යුතු වෙනවා. ලෝහි තුළ නුස්්‍යයෙක් මන්ගේ ජීවිතයේ තුළ මේවිතියට දැඩි ලෙස තමන්ගේ තිබෙන වස්තු වලට එමන තන් දරුවන්ට හෝ ඥාතීන්ට හෝ අන්න අහිට හෝ ඔබ ජීවිත තුළ බැඳීමක් ඇතිවෙනවා නම් ඒ බැදීමට පාච්චි කරන්න පුළුවන් හොඳම වචනය තමයි තන්හා පච්චයා උපාධානන් විදියට පටිසම්පදදේශනාවිද අපිට උපාධන කියන පච්චනය පැහැලි කිරිමක් කරනවා. තත්ත කතමං තන්හා පච්චයා උපාධානං කාම පාන දිිට්තුුපාන ලබතු පාන දූපාදාන ඉදං ච්චි න්නා පච්චා පානං. මේ විතිර තමයි මේ උපාධන කියන වච්චනය අපිට විශසාල බිග්‍රහයකට යන්න පුළොන් කාරනක් සධහන් කරන්නේ. නමුත් වට අවශ්‍යවෙනි අර නන්ද මාතාවගේ හිත තුළ තිබච්ච රණාව පොහොමොත ඇය ජීවිතය තුොල සංසිධවාගෙන මක් සිද්ද කළේ ඒ කාරණාව තමයි පැදිලි කරගන්නඩ වශ්‍යවන්නේ. එදොට මේ ආධාන කියෙන වච්නය සාමානය තේරුම තමයි ගැනීම කියන එක එව ං අල්ලා ගැනීම අපට බනපොත්තුොල බොහෝ වෙලාවට අපිට සඳහන් කරන්නේ සරපයක් කිසියම් සරපෙක් මැඩිය කල්ලගතට පස්සේ ගෙන්බි කල්ලගතර පස්සේඒ සරපාට කොච්චර ගැහ්වත් ඒ ගොදුර හු අත්තරින්නේෙම නහැ මොන ක්‍රමයකටත්ඔ වූ වදවේද නවට පත් වනත් ඒ ගොදුර අත්තරන්නෑ වගේ මනුෂ්‍යයෙක් මේ ලෝකයේ තුළ යම් අරමුණක් තමන්ගේ හිත තුළ තදින්ම ගත්තාද. අපි හිතුවොත් ඒ අරමුණ යම්වෙලාවකදී තරහක් පෙන්ඳ පුළුවන් ඒ මනත්තං බදීමක් වෙනට පුළුවන්කුමක් තිබෙනවා. මොන්න ක්‍රමයකටවත් අපිකුච්ර කිවත් සහරලාට ඒ අරමුණ ඔවුන් අත්හරන්ට සූ දනමක් ඇත්තේනෑ. එනිසා මනුෂසෙක් තමන්ගේ හිතතුළ තදම්ම යම් වස්තුූභකට බැඳීමක් තිබෙනවා නම් ග්‍රහණය කර ගැනීමක් තිබෙනවා නම් ඒය උපාධානයේ විදර සඳහන් කරන්න පුළුවන් මේ චෛතසික ධර්මයේ ඔබ ඉතාමත් න හොඳින් මැනවින් ඔබ ග්‍රහණය කර ගතිව තියෙනවා. එතකොට බ බලාපොරොත්තිෙන්මක්ද ඔබ බලාපොරොත්තුව වන්නේ මනුශ්‍යෙක් විට මේ ලෝකයේ තුළ තමන්ගේ හිත්තට සෝයක් ගෙනත් දෙන. ඉතාමත්ම හොඳින් සොවයක් ගෙනත් දෙෙන කාරණාවන්. ඒ කාරණාවන් ඔබේ දරුවන්ගෙන් බලාපොරොත්වෙන්න්ට පුලුවන් ඒ මනතංගේේ ඥාතින්ෙන් බලාපොරොත්තින්ට පුලුවන් බ හිතවතුන්ගේ ලාපොරොත්වඉට පුලුවන් මේ ඕනෙම තැනකින් සොයක් ගෙනත්දින කාරණාවන් ඔබ බලාපොරොත්තිෙන වලන්. හිත්තට තදිින්ම ඔබට මේ මොහුතේදී ඔබවැලදගෙන තිබෙන්නේ කවද. ඔබ හොඳට තේරුන්ගන්ට ඔබ ඉතාමත්ම හොදිින්, ේරුම්ගතයතු අරණාවක් බ හිතර දින්ම්ම වැදගත්ත දේවල්. සමලට ඔබේ දරුවන් ඔබේ ජීවිතය තුළ තදිම් බැඳගත්ත දේවල්. ඔබේ වස්තු ආභරනාදි ඔබ තදිින්ම බැඳගත්ත දේවල් ඒමන තං වෙනක්ත් කෙනෙක් පිබඳ ඔබේ හිත තුළ තිබෙන්න්නා උසාල ලෙංගතකම. මෙ සියලුම දේවල් අපිට පේනවා මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතය තුළ තදිින්ම බැඳගත්ත දේවල් මෙ තදිින් බැඳගත්ත දේවල් තුළ තමන්ගේ හිත්තට හැමවෙලාවක් තුළදීම? බලාපොරොත්තුවන්නේම සුකවේදනාවක්මයි බලාපොරොත්වන්නේ. ඔබම වැැලුවොත් කො කෑල්ක සටහන් කල වැැලුවොත් මම කාටත මගේ සිත පුල වැඩීම බැඳීමමක් තියන්නේ. කරයි බැඳීමතු බලාපොරොත්තිනේ මක්ද බැඳීීමතුළ බලාපොරොත්වන්නේම අරම මුලින් සඳහන් කලාකාරයකට සුක වේදනාවක් එමනතං ස්ොමනස ව්‍යයාකේමනතං සතුටක් හිතේ බලාපොරොත්තියෙන්ම. ඔබට බලාපොරොත්තුවන දේබල් හැමදාමත් ලබිලා තියෙනවාද. හැමදාමත් ලබාගන්ට පුළුවන්කමක්ති වෙනවාද. පෙන්වත්න මෙන මේ කියන මුලාව තමයි මනුෂ්‍යෙක්විදිට ජීවිතේතුළ අපි තේරුම් ගත්ත යුතුම කාරණාව. පෙන්වත්න්නේ අපි හිතුවුවොත් කල්පනා කළොත් මේ සුකවේදනාව සොමනස්සසාහගත වේදනාව කෙලා කියන එක මනුෂ්‍යෙක් බලාපොරොත්තයෙන් වනක් දරුවන්ගේෙන් බලාපොරත්වයෙන නං ඔබේ ි මුදල්වලින් බලාපොරොත්තයේනොන ෞ්තික වසින් නුෂ්‍යක තිබෙන තනතුර තානමානනා දිී බලාපරොත්තයෙන වන කිසිුතු බලාපොරොත්තුවක් තමන්ගේ ජීවිත තුළ බලාපොරොත්තු වන ආකාරයකට ලබාගන්ට හැකියාවක් ඇත්තේෙන් හැ. ඔබට අඩන්ට වැලපෙන්ට සෝග කරන්න සිද්ධිවෙන්නේ ගැටීමට ලක්කරන්න සිදුවන්නේම මෙන්න මේ කියන කාරණාව හොඳින්ම අවබෝධ නොකරගත්ත නිසා කොම ද අපිමික තේරුම් ගන්නේ භාහිතුන් වහන්සේ ඔබට දේශනා කරට යතුනි ඔබට ඔබේ ජීවිතයවත් නැහැ අපි සාමාන්‍ය වසිෙන් සඳහන් කරන්නේ අත්තහ ඇත්තුලෝනාතෝ කොවිනාතු. මෙ මේ දි වසිං මන්ට තමන්ම කමනයි. එෙනසා මනුස්ෂ්‍යික් ලෝකේ තුළ පුත්තා මත්ති දනමත්තිී තිබ ලෝ විහිඥති. ලෝකී බාල මිනිස්සු බාල මිනිසු කිය කැනමි තේරුම් ගට බැරි අයයි පට පුත්තු ඉන්නවා ධන තියෙනවා මට වස්තුූ තිබෙනොයයි කියලා මහා උජාර්වින් බොහෝදේබල් ප්‍රකාශයට පත් කලන්, තමාට තමාවත් නැහැ. තමාට තමාවත් නැතිතන ලෝකේ ඉන්න අය කොහොද අපේ බවට පත්තිෙන්නේ. බහ වේ ජීත තුළ හිතුවත් කල්පනා කළොත් දසක ගනාවක්තිසේ වරදු ගනාවක්තිසේ දැඩලස විහසකට මහන්සලා ජීවිතේ ගත කළ සමහරලාට ඔබ රජී රැකියාවක් හොේවා ඒමනත්තං පෞ්ಚලි kanන්සේ රැකාවක් කරලා ඔබ ජීවිතේ බොහ කාලයක් ඇතකරප කෙනෙක් औරුදුතු පනස්වා හැට වෙනක අපේ ජීවිතේ තුළ මහා ක්තියක්ති වෙනවා. මජමනිකායි මහා දුක් කන්ද සූත දේශනාවේදී ඔබට මේ කාණාවන් මිට පෙරත්මා සඳහන් කර තිබෙනවා. නස් ප ැടක්ക്ക ല කිය නුശක ජීවිතෙක් തර തී ാත් වස්್ಥාවක්. औദ ഹැಟং ಹහതനෙක් විശ್രാස යට පත්തෙනවා අපේරටේ අපപേනවා വിශ್രmusසවේයට පත්ෙන යිಕಲ කියන් ම එයාගගේ ජීවිතේයට ඉතාමත් മෙක්මനින් මරණේ ළංමනවස්ථාවක්. ಬොහෝ ෙടදුක් ැතිවෙන අවස්್ථාවක්, නසක වසෙන් පීඩාවට පත්ത නවස්ಥාවක් දി വേഹසख මහන්സයක් කැරගෙන් ඔබ රිഹಬරගත්ത ේവල් ොക്കു ദೇവල් ാത സിද് කල්ලා. ඒවගේම දරුවන්ගේ දරුවෙක මොුණුපුරන්නෙක ජීවිතය කර කාලාපච්චේදයක් අවුරදු හැට පාහැත්තැ වෙනකොට ඔබේ දරුවොත් මනුපුුර මනිවිියොත් ඔබෙන් ඇත්තන ලාල පරිච්චදයක් උදාවවෙනවා. ජීවිතේතුළ සමහරවෙලාවට කෙනකට මේ අවෝධී ඇති කරගණ්ඩ ැරි වඋනොත්න්, ඔහෝ ඇය කල්පනා කරන දෙයක් තියනො ඒ කල්පනා කරනදේ තමයි මම මිච්චර කාලයක් මේ බර ඇදගෙනවා. මම මිච්චර කාලයක් විහෙස වනාා මහන්සේ වනාා මම මගේ දරුවන්ට මිච්චර උදවප කාර කලා නමුක් මට ඕුන්ගේ යම් යම් වචන හන්ඩ සිදුවෙනවා. ඔවන්ගින් මගේ ජීවිතර යම්ඥම් ආකාරයෙහි පීඩාවන්න ඇතිවෙනවා. ඒමන තං කලකිරින් සහගත් සභ්‍ය ඇතිවෙනවා ිනිස්සුන්ඩවන් කොච්ට උදපකාරයක් කලාද. අද කිසිමකිෙනෙක් මගේ ජීවිතට බලන්නෑ. මේ අදී වසහින් මනුෂයගේ යම් අනෝභාවයක් ජීවිතතු ඇතිවට පොල්න් අවුදු හැට හැත්තෙවක් සසුවක් වෙනකට බ දුබලතත්වකට පත්වෙනකුට ජවිත පරි පාකයට පත්වෙනකොට. ඉන්ද්‍රියන්ගේ දුබලතත්වයකට ඇතිවෙනකොට. ඔබේ ඇස්කන්ටිකාරයට පේන්නේෙනැ. ඔබේ ගතෙහි ඔබේ සරීරයෙහි පුදුමාකරවිදියේ ලඩදුක් කන්දරාවක් පවතයෙනවා මනසෙහි ලඩදුක් කදරාවකුට පත්වෙලා. බෙහෙට්ටිකක් අතින් අරගෙන ඔබ ජීවත්ත නවස්ථාවක්. ඔබට කෑමක් බීමක් කරයට ගන්ට බැරිව අවස්ථාවක්. මේ සකලවිත දේවල්තු ල අපිට පේනවා අපේ ජීවිතේ තුො කොච්චර ගරාවටියීමමක් සිෙදවෙලා තියෙනවාද. ඔබටම තේරෙනවාේද ඔබේ ජීවිතේ පාලනය කරගට බෑ. ඔේ ගඳ ඔබට මුහුලාගට බෑ ඔබේ කටේ ඔබටම රට බැරිවන අවස්තාවක් උදවේෙනවා. උද කලා බව තනි බව තනයේම කාමරෙකුටලා තමන්ගගේ ජීවිතේ ගත කරන්න සිද්ධි වෙනවා න්න දෙයක් කාකපුවා තොග පන රැක ගකපුවා කියලා. මගේ නායක හන්දුරුව මට කියප දයක්තියන උන්න්නහන්සේ ඇඳදේහි වරුදු හතක්තිෙස්ස, අස ාග ೋ ත් ෙන් පත් කො ැමදාමත් දාන හිල්ලා උන් හන්සේ හ ෞරෙන් ක්್ත ෘ ගවර ක්್ ිಳ ලා ද. න්න දෙයක් කා පුවා தொොගේ පන රැක ගන්කපුවා කියලා කියන්නේ. දුන්න දෙදයක්කාලා ඔහේ ජීවිතය පනරක්ගන්න ඉද මයිතයනෙ කියලා කියනවා තමුත් මෙතනද අපි හොඳට තේරුම් ගතවි වෙනවා අපට අපේ ජීවිතයේ තුල අපටවත් නැත්තම් මට මටවත් මගේ ජීවිත තුළ නැත්න් ංගබල දු බලතත්වයට පත්වෙලාම් මට මගේ දබල් කරගන්නඩ බයිනං ලෝකයේ ඉන්න අය කොහොමද මගේ බවට පත්වෙෙන්නේ මගේ දරුවෝ කොහමද මගේ බවට පත්තෙන්නේ. මගේ වස්තුව කොහොද මගේ බවට පත්තෙන්නේ මේවා ඉන්න එකන්නෙ එකන්නෙ එක මෙෙහි කරන්න ළවන්ක මක් තිවේෙනවාන. ඒ මනසයි තට ජමු කරන්නට ළුවන්ක් මක්ති වෙනවාආනම්. අන්න එත්තනැදී ඔබට ලොකු කලකිමක් ජීවිතේතු ඇති වෙන්නේ නැ. එතකොට අපි දැනගන්ට අ වශ්‍යයනවා අපි උපාධාන කරගත්ත දේවල් ග්‍රහණ කරගත්ත දේබල් ක්‍රමීන් ක්‍රමීන් වෙනස්සීමට ලක්යෙනවා. අනිත්‍යේ දුක්ක අ නාත්මකය නොත්‍ර ක්ෂණය මෙනෙහි කරගන්නකොට අපේ හිත එටමීට දුවන්නේ නෑ ගමන් කරන්නේන. එනිසා අර තරුණු වයසේදිත් මෙැදිවායසෙත් තින් අපි සහෝදර සහෝදරියන්ට පින්නතුන්ට. තක් කළයුතුම කාරනාව මේ අවගෝතිී ජීවිතය තුළබ ඇතිකරගන්නට. මේ අවබෝධයක්ත් එ එක ඔබේ මනස තමන්ගේ සමතුවිදර්ශනා භාවනාවට තමන්ගේ මනසු යොමුකරමින් මේ චිත්ත ඒකාග්‍රතාවන් ගොඩනගාගවනිින් ජීවිතේ කාලයක් ගත කරනෙ විට ඔබට පුොළුවන් කුමක් තිබ ඔබේ මනසට දෙරන ඕනෑම කරණාවක් දේසියෙන් පහසුවෙන් තමන්ගේ ජීවිතය තල විසදාගන්නට. එපමනක් මනෙ මේේ යාම්මෙලා ජීවිතය සඳෑ සමය ගත කරන අපේ අම්මල තාත්තලාට ආචිලස්සේලලාට බොහොම ගෞරියෙන් කියන්නේ. අම්මාත් තාත්තට දක්වන ආදරේ ලිඟගත කොමමංක්ක සදහන් කරන්නේ ඔබට ඔබී ජීවිතේ තුළ බෙන කිසිවක් ගැන හිතන්න්න කල්පනා කර අන්ඩප ඔබ ගැටන් ියන්ෙප දරුවන්න කඔ ාතින්න්නෙක ගැටින්ඩියන්ඩප බ ල මුදල් වස්තුාවබනතක ගැටින් ියන්ඩප ඔබ ස්වාමියක්න බිරිදත්ක ගටින් ියන්ඩප බිරිඳ වාමියත්තතික ගටින් ියන්ඩපා. ඔබට ජීවිතේ තුොළ තියන අපූර්ම සුන්දරත්ති සැනසීමතින දර මාගය තුළම ඉනිසා උදේන්ද හවස්සනෙකං බට ඉඩකඩක් ලැබෙන් හැම විලාවක් තුොලදීම ර්මේයටම හිත මිනහි කර ගනිමින් ජීවිතය කත්තක කළොන් ඔබේ සිත පුද්ධමාහරවිදයේ සැනසීම කර ලක්කර ගණඩ පුළුවන්ට. එහෙම නෝවනොත් තමයි සමහර වෙලාවටපට අපපේ ජීවිත දරුවන්ඩපාාවවෙන්නේ. දරුවන්ගේ ජීවිත ඔබටයි පාවෙන්ෙනම නමුත් ඔබ හෙමදාමත් බලාපොරොත්තුනේ සුකවේදනාවක්නං, ඒ සුක විදනාව කවදාවත් අපි බලාපොරොත්තන් දෙවලල් ලබාගණඩ බැ. එ ස්ුක ේදාව ලාපොරොත්වන පරම නිවීම ලබාගණඩ පුළුවන්නන්නේ දර්ව මාර්ගය තුළමයි. අපි බොහ වෙලාවට අපපි. ස්තුආබර නොයයිකුද්දේවල් අප ීඩකඩක් මේවා සකස්කරග අල්ලාගෙන ජීවිතේගත වෙනවා එතකට බලන්ට ඒ ගතකරහම මෝහතක්තුල දේම ඔබ හිත කොයි තරන්න කම්පනෙකට පත්තවෙනවාද. පුදේ නගිට්ට වෙලාවිඳල රාත්‍රී ඉදට යනකම්ම එකම ආකාරෙකටේ ගැටී මක්සිද වෙනවා. ඒනිසා ඔබට යම්තාාක්තුරට දරු ජීවිතය තුළ පාලනය කරන්න පුොළොන් නමුත් ඒ පාලනනියඇත් යම් දබසකු ජීවිත තුළෙන් ගැල වෙලායායන. ඒකට ොක් ේදනාවක් දැනන්න පුුව. ොහමද ැන් විනි සිතක් ඇතිකර ගන්නේ. එවනි සිතක් ඇතිකරගත්තා නදාව නදමාතාව සැරියුත්මගලන් දෙනම්ට සඳහන් කළේ ස්වාමිනිි මගේ එකම පුතතායි එක පුතා රජතවා කිසියම් කාරනාවක් නි සල්ලගනග කියිය.ඒ අල්ලගන ගහිල්ලව සිරදනුවහට ලක්කර ුටම මගේ හිත කම්පනෙකට පත්තුනේන. එපමනක් ම මේේ ඔහු යම්මාකාරිකින් දඩුවන් දෙන වෙලාවේ මමහිත කම්පනෙකට පත්තුනී හැ. ඒ කම්පනෙකට පත් නොවී මට මගේ ජීවිතය ගත කරන්නට පුළුවන්ක මක්තිබුණ. හිත වෙනස්නු අය කියලා කැන කම්පනකට පත්තින අය කියලා කියන්නේ පෙන්ත්න එතනම් අපිට පේනු අපේසිත යම් කලබලකට පත් වෙලා ධර්ම මාර්කීහිත යොමී වක්සිදධ වෙලානෑ. අපි මේතරන්දරුට අපේ හිත හදලා නැති වුණත්. යම් වෙලාවකති ඔබට යම් දුකක් වේතනාවක් ඇති වෙනවස්ථාවලදි. ඔබ යම් වෙලාවකති කඳුල ටික් සලලා එහෙත් ඔබට දෙවිනිවතාාවදි කඳුල නොසලාන්ට පුලුවන්. ධර්මයගැන මිෙහි කරන්ඩ පුුවන්. දරම මනසිකාර සිතේ තු ඇතිකර ගඩ පුුවන්. පන්නත්න අපි නන්දමාතාවගේ ඉතාමත්ත වටිනා. ආශ්චරිමත් අත්බහත කාරණාවන් තම කීපයක්ති වෙනවා. අද දේශනාවිදි අපිට සම්පූර්ණ වශෙන්මය දේශනා කරണ බැරවුණත්. අපි ඊළංග සතියේ නොවරදවාම ඔබ නන්දමාතාවගේ ජීවිතය තුළ තිබ චාස්්චරිමත් කාරණාවන්ටි අපේ ශ්‍රවණය කරඩු සහ කරමු. අද මේ කාරණවන් ම සඳහන් කළේ, කුඩා කොයි කාටත්ක්සේ තමන්ගේ ජීවිතේ තුළ ඇති කරගත යුතු වගහ කරගත්තයුතු වටිනාම ගුණියන් සඳහන් කරමින් පෙන් අත්තිමා මලිින් සඳහන් කලාාආකාරයකට අප යිසින් ගොඩනගාගෙනයන්න ඔහෙස්සේ මාවමතරේ කන්දෙවත්ත සිතුුදර්සනරාවමිහාහරස්ථානයේදී. ඒ කටයුතු සම්පූරීම් විශේෂෙන් ඉදිකිරීම මම හිතනවා මා අධ්‍යාහිතනයක් විදියට මේ සම්මා සම්බධ ශාසන තුළ ඉතිහාසේ තුළ පලවෙනි තාාව තමයියේඒ පොහෙස සේමවකිදි කිරීම කටයුත්ත මාධ්‍ය අනග්‍රහයක් හටසිද්ද කළේ. මේ ඉඩකට මට ලබා දුන්නා. විශේෂෙන් අපේ නෙත් FMම් කාරිමල්ලෙහි ප්‍රධාන විාිුණල්ධාරි අපේ අසංග ජයිසුරීම මැතිතමා ප්‍රමුකොට ඇති පින්න්නොත් කාරිී මල්ලෙට අනඒක වාරයක් පින් දෙෙනවා. දස දහස් සංඛ්‍යාත ලක්වාසිී ලෝකවාස ඔවසිලු දෙනාමත් සාධකාරයක් පවත්වින් ඔන්ට පින් අනමදන් කරන්නට මෙවැනි කටයුත්තක් කරගන්ටට මාධ්‍යියයට ඉඩකඩක් ලබා දුන්නේ. එ ෆිම් කාරමල්ල එන්නතා පැමදාමත් ලෝකට වැඩඇති හිතඇති කටේත කරන ඇත්ති ෆිල්ම් කාරිීමමත් ලෙසිලු දෙනාටම අපේ උුණ්‍යයනමද නවසිදධ කරමින් මට උද උපකාර කරපු සිලම දෙනාට අනඒකවාරයක් මගේ පැවිදි ජීවිතය තුළ මාකරගත්ත විශාල කුණන්න කර්මියන්තිබෙනවා. ගවියන් අසු වතනික්මනි දහස් කරලා තිබෙනවා. එවගේ කිියම්මවරු දහස් කරනක දන් පෙන් පූජා කරලා තිබෙනවා ස්වාමින්න් වහන්සෙලා දහස් ගලනකට ම දන් පෙන් පූජා කරලතියෙනවා. අහිංසකය උදදිසාම නිවාස සහස් කරලා තිබෙනවා. ඒගේම චෛත්‍ය දෙකක් ම ූජා කල තින සම්ම සම්ද හසන වින් වර එනි තුම් පපුුණ කට ත්ක් සිද්ධ කරන. ඒනිසාස කටයුත්තු සඳහා ඔබට සහ සම්බන්ධනට ොළුව න් මක්ති වෙනවා. මේ මසේ දා හතරවිනිදා අපි විශේෂෙන් කුළ දරුවන් පැවිදි කිරීම කට සිදධ කරන දැනටමත් ල ග ං වා හස ල නකට වැඩි පරිසක් න් හසේලා දිහපන ැදරීම සිද්ධකරනවා. විසි හයවවිනි දින විශේෂෙන් අප බලාපොරත්තිෙනවා. ම පසොස්සක පහ දසේද ප ැ ප ද සා ච්චකරෙන් පදතියනවා ඉදිී ඔට දැනන්ද මක්සිද් කන අපි න්දදිවතස දර්ස රම රස්ථාන සිටම වැඩසටහන් පවත්තමින් පුළල්මහත් ලෝකේට මාශිීර වාදයකරට විසි හ රාත්‍ර කාලද අපි පිදිිත් සජ්‍යහයනාවන් සිදධකරමින් විසි හත්ත නිදා දහවල් පනස්සනමක් විශේෙහි මහ සංගි න ප න කට තක්සිද කරන්න බලා පොරොත්තයෙනවා. එවගගේ පහහිස්සීමව සහහා බද්ධ ප්‍රතිම වහන්සේ නමක් අපිට සකසස්ගරගන්න හ මලදගන්න සිද්ධවෙනවා. යගේම අනිකුත් කටීතු සොඳහා ඔබට පුළුවන් රතවන ලබාදෙන්ට පලසමක් විශයහි කරන පොනේ කටයත්තේදී උන්වහන්සේලට වෛද්‍ය උපකාරණ සහනනිකුත් වි්‍යරස්ථානටවශක නොකරන පුූජ කර ලාපොරොත්ේවා ඒ සඳහාපට විශාල මුදක් වියදං කර සිද්ධ වෙනවා සල්ල කටයි සඳහා ඔොට පුලුවන් ඒ සඳහා සම්බදධෙන්ට ඒත් සමකමමා සඳහන් කළිතු කාරණාවක්ති වෙනවා ොදරුවන් පැවිදිකිරීමෙන් අනතුරුව විශේෂෙන් අපේ විහාරස්ථානෙහි මාතලේ ්‍යා පර ශ්‍රද්‍යාන මහ පේරිය වි්‍යරස්ථානයට පුළුවන්. වාර්ශික වශෙන් ධානයක් බාරගන්ට ලංකාවිහෝ ලෝකහි කොතනක හිටියත් ඒ කොතන ඉන් අවස්ථාවකදී. ඔබට පුළුවන් ඒවාර්ෂික දානයක් ලබාගන මේ කටිතුර සහ සම්බන්ධට ඒ ක්‍රමය පිළිබඳවත්. ඉවගේ පොහෙසිමාව ඉදිරි කටය සහහා දානමය කටේ සඳහමට උදෞ්පකාරන්නඩව වශ්‍යනක් දැනගන්ට වශ්‍යනං බට පුළුවන් රජියෝමට ජංග බදුරකතනක කතා කරන්න ිරාත්‍රී කාලදය කතා කරනට වඩා එට හෝ අනිද්දාා කාලි දෙබ කතා කරන්නට ම්ිදකින් මට අමතතුමක්තෙන් බැරුණත් නැවතවබටම නැත්වක්ලබද නව සඳහන් කනවා. බිඳුවයි හතයි එකයි හතරයි අසූ එකයි අසූුවයි අසූ දෙක බිදුුවයි හතයි එකයි හතරයි අසු එකයි අසුවයි අසූ දෙක බිදුවයි හතේවත් වනායි අනුවුවයි විසි පහයි විසිහාය බිදුුවයි හතේවත්තුනායි අනුවයි විසි පහයි විසි හය කියලා කියන මේ ජංග මමුදරකතරට කතාක ලබ ොතුර දැනග පුළුවක්මක්තිමෙන. නිසා ඔබට නැවත නැවතත් අනේකවාරයක් පින් දෙෙනවා මේසලු කටයතුට සාාසනක කටයරුට පුදෞකකාර කිරමින් ජීවිතයට වටිනාක්මක් සොයාගෙන යන ජීවිතේ ගැඹුරභ හොයාග ැන කෙනෙක් විදිහයට බට ජීවිතය සැනස මකති කරන්න පුුවන් උතුපුර්ණ කටයතුයි අද දවසේදීවටමා සේපත් කළේ අද රාත්‍රීකාලයේදී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්මන්තු දාකත්තේ ලබා දුන්නා කටාරී පදිංචි ඩිලලාන් ජැයිසුරිය මහතා මගේ න් නි මයි ේෂය වසේදට ස න්ඳධන මට තුම් ජන්මදිී යක් ම ං වා නමත ජනමදදියක් ලැයි වයිකන ප්‍රාර්ථනා කරනවා විශේෂං ලාපොරොත් කට ත්දේද හතාගේ මෝක කිය නැතු පවලේ සමටත් ගේ ිරීන්ද තිලිනිි ගමගේ හත්මියගේ දෙමපියන් නැතුළ පල සැමටත් ප්‍රාවිීති ගුණතුලක මහතාගේ සහ වූගේ ිරින්ද ඉරන්දිි මහත්මක මෝපියන් නැතුල පවල සමටත් නිදුක් ීරගී සය. ප්‍රාර්ථනා කරින් මේ උතුම් පිංකමට අද දවස සම්බන්ධයෙනවා එමෙන් මේ පින්කම සඳහන්න්නන්න විඩින් සහේදුන් සැමට පින්හනමදන් කරන්නටත් තබද ලෝකපුරා පැතිරියන කොෝා ඕදුර ලෝකින්ං තුරන් කිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේ වයි කලත් මේ වෙලාවෙේදී අද මේ උතුම් දේශනාවට සම්බන්ධ වන පටරීපදිංචෙ ඩිලාන් ජයිසිුඩිය මහතා විසි අදවසිදි පාර්ථනා කරනවා එතමා ප්‍රාර්ථනා කරන ආකාරයෙකටත් බලාපොරත්තුනාකාරටත් ඔබත් මමත් බලාපොරොත්තුනාකාරයටත් ඔබේ ජීවිතයට සැසි දාවේවා කයික මානස දුක් නිර්විශ ලබේවා. තුම් දේශනාවට දා යිකක්ති දරකු පිින්වත්. ඔටත් විශේෂෙන් මේ ලෝකයේ ජීවත්තන හැම නටමත් ර් ේශව කන හැනටමත් කයික නිරව ම මානසික නිර මත් ලැබේවා ල් බෝධී වහන්සේලා ගේ ල චයිත ජන හන්සේලා ගේ අනන් අන ුවස් ල දවා දෙන් ප්‍රාර්ථනා කරන සල යහපත සිද්ධ වේවා. මිය තු ෞතම බද් ස ොලදීම චතුරරි සත್ති ධර්මීම බොදධ ාර්ථනා කරනවා. ේනාව දායිකත්ති දරූ පින්නතුන්ගේ පම්පරනුගත මියගෙලෙන සිලද නාටක්. ඒවගේ දරමිශවනයකර ලක්වාස ලෝකවාසේගේ පෞවල ිය ලන ල් . උ කර ප වල සිල ස්වාමන් වහ සිලටත් පංങ මොදන් ේවා, මේ පින්ම් බලයෙන් හැම දෙනාමත් උතුන් නිවන්න අවබුද වේවා, විශ්ණු කතරගනම සමන් විිවි න ද සල් ල්පේ සාකේ මහහි සාක්කේ දෙවන්ටන්. ගී සිල නටමත් අපි ෙමදදිනමත් පතන බෝධියකින් නිවැැින් සැසීමට පත්වීවා. අහසට්hා්ච බුම්මටන්ටා දීවානගමහින්දිිකා ප්ඥන්තං අනුමුදිිත්වා චිරංග්‍රක් හන්තුුලෝකසාසනං අහසට්ටහාච බුම්මටන්ටා දිබානගමහින්දිిකා pഞంත అනമදිත්वा පරరखంතුදිසන அखाසටటచබుමටంట දිවානගමහිදදිిక pഞంත అනമදිත්वा கிిරరखంතුවం සදාති தනාටම சம்මා சம் hுது சரனைයි